අයිපුවන් දරුවනේ අපි මේවෙද්දී ඩොප්ලාාචරණය එය සම්බන්ධ සංසිද්ධීන් සාකච්ඡා කරලා ඉවරයි ඉතින් එදා අවසාන වශයෙන් මංවාලට ගැටලුවක් ලබා දුන්න මේ ගැටලුව විසඳන්න උත්සහ කරන්න කියවාලට කිව්වා. ඉතින් මම මේ ගැටලුව සාකච්ඡා කරලා ඊට පස අපි අද ඩොප්ලාචරණය යෙදීම් සම්බන්ධව සාකච්ඡා කරමු. හරි එහෙනම් බලන පුතේ එදා අපි ගැටලුවේ පලවෙනිොට දෙක සාකච්ඡා කරා ඉතින් එතැනද මංවායාලට කිව පොඩි රූප සටහනක් ඇඳ ගන්න කියලඉවරල ඒ රූපසටහනේ හැටියට රථ දෙක චලිතවෙද්දී මේ රථේ ඇම්බියලන්ස එකේ ගිලන් රතේ සංක්‍යතය හටස් දායයි වේගේ විස්සයි ඒ වගේම ගිනි නිවන වාහනේ මම එක බී කියලා ගත්තා එයාගේ සංඛ්‍යාතය එක් දස් දෙසීයයි ප්‍රවේගය තිහායි එම ත්‍රින එක කියලා කිව්ව ඉදි මේ දෙන්නා එකනෙකා දෙසට යද්දී ගිලන් රථේ සිටින නිරීක්ෂකයෙකුට ඇසෙන සංඛ්‍යාතය සහ එහෙම නැත්තම් ගිනිවන රතේ සිටින නිරීක්ෂයකයකුට ඇසෙන සංඛ්‍යාතය තමයි ඕලට හොයන්න කියලා කිවේ. එරි මෙතන පළවෙනි කොටසාපි සාකච්ඡා කරා ම මේක තාව වැඩි දුර සාකච්ඡා කරන්න යන්නන්නේ නැැ. ඉට පසි දෙවනි අවස්ථාවේදී මංවාලට කිව්වා දෙවනි අවස්ථාවේ ගිලන් රථය තමයි ප්‍රභවය, ඒ නිසා මෙතන සංඛ්‍යාතය දාහක්වෙන් ඕනේ ඒ වගේම මෙතන නිරීක්ෂකයා ඔබසව නිරක්ෂකයා වෙන්නේ බී රථය ඒක නිසා ඒක මන්තිහක් කියලා දැම්ම ප්‍රවේගය ඒ වගේම ප්‍රභවය ගිලන් රථය නිසා යාගේ ප්‍රවේගයේ විශ්සක් කියල දැම්. ඉන් දාලා ඕක සුළු කරපු හමෝ යාලට එක් දස් එකසිය හැට එකයි දශම දෙකයි නම්මයක් කිය. අපි පළමුුවේ ගැටලුවේ තුම්වෙනි කොටස. ඉට පසෙ දෙදෙන එකිනෙකට ඇත් වෙද්දි හොයන්න්න කියනවා. තින් දෙදෙන ඒකරණකට ඇත්වෙද්දි සංඛ්‍යත සො යන්න දෘෂ්‍ය සංඛ්‍යාතය සො යන්න අපිට ගන්න වෙන්නේ මෙන මේ සමීකරණය. ඉති මේ සමීකරණය ගත් තහම මේ සමීකරණයට ආදේශ කරලා එක්දස් දෙසීය. ප එක්දස් දෙසී අයි හර්ඩස් රත්ථය වන විට, ඇහෙන සංඛ්‍යාතය අපිට මේ විදියට ගණනය කරගන්න පුළුවඒ වගේම ප්‍රභවේදාහයි හට් රථය වන විට එයාගේ සංක්‍යාතය දෂ්‍ය සංක්‍යාතය අඩුවෙන් ඩෝනි කියලාපි දන්නවා ඒ අටසය පනස් හතක් විදිට අපිට ඔය විදිට ගණනය කරගන්න පුළුවයිතිං ඔයාලා පරීක්ෂා කරල බලන්න ඔයාලටත් මේ උත්තර ආවද කියලා හරි තින්පුත මමහෙනං අද යනවා අපේ අද පාඩම අද අපේ ගැටලුව වෙන්නේ අද අලුත්පාඩම දුෂ ඩොප්ලාාචරණයේ යෙදීම් හා සංසිද්ධි පිළිබඳව ඩොප්ලාාචරණයේ යෙදීම් සහ සංසිද්ධී පිළිබඳව ඉතින් පුතේ මේ ඩොප්ලාචරණය කියන එක අපි දැන් වාහන සම්බන්ධයෙන්ි ප්‍රභවවාහනයක්කෝ කිසිම් ප්‍රභවය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශන අපි ලබාගත්තා. ඉතින් පුතේ මේ ප්‍රකාශන විදිහට ලබාගත්තට ඇත්තරම මේ ඩොප්ලාචරණය කියන එක අපි එදිනෙදා ජීවිතේ බොහෝ අවස්ථාවල අපේ වැදගත් කාර්යන් සඳහා යොදාගන්නවා. ොප්ලාා චරණය කියන එක අප එෙදිනෙදා ජීවිතේද ගොඩක් කටේුතු සඳහාපි භාවිතා කරනවා. ඉතින් අපි අද සූදානම් වෙන්න මේ කාර්යන් මෙයා යොදාගන්න මෙයාගේ යෙදීම් මොනාද කියලා සාකච්ඡා කරන්න. ඉතින් ඩොප්ලාාචරණය බහුලෝවම භාගිතා කරන තැනත් තමයි වෛත්‍ය කටයුතු වලද. බෛද්‍ය කටයුතුවලදී මෙතන මම උදාහරණයක් විදියට දාලා තියනෙ රුදිර සයිලයක වේගය මැනීම කිය. නමුත් රුදිර සයිලයක වේගේ මයින්න විතරක් නෙවෙයි හර්දස්පන්ධන වේගේ මයින් ඒ වගේම ගොඩක් අවයාවවල වේගයන් අවේ අවවල වේගේ මයින්ඩ ඒ වගේම කුසතුළ සිටින දරුවපුහද ස්තන්ධනය මැනගන්න. ඒ වගේ බොහෝමයක් ඒත් බෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා මේ ඩොප්ලාචරණ සංසිද්ධිය පාවිතා කරනවා. එතනද සිද්ධ කරන්න පුතේ බලන්න මේ උපකරණය, විශේෂිත උපකරණයක් මගින් යවන දොනි තරංගයක් තමයි මේ තියෙන්නේ. ඒ දොනි තරංගෙ මේ රුදිර සයිලයේ වැදිලා පරාවර්තනය වෙලා එනවා ඒ තරංගය පරවර්ථිත තරංගය ආ පහු උපකරණය වෙතට එනවා. ඉතින් මේ සංඛ්‍යාත දෙක ඇසුරින් මේ දෘෂ්‍ය සං්‍යාතය පරවර්තනය වෙලා එන්න මෙයාට ඇහෙන සංක්‍යාතය. අපි දන්නවා මේ රුදිරසයිලයේ වේගය කියන්නේ රුදිරසයිලයේ තමයි මෙතන නිරීක්ෂකයා. මෙයා තමයි ප්‍රභවය. ඉතින් එහෙනම් අපි හිතල බලමු මෙතැන සිද්ධ වෙන සංසිද්ධිය මොකක්දකෙන් අච්චල ප්‍රභවයෙන් ඉවතට රුදිරසයිලයේ චලිත වෙනවා. එම් ප්‍රභවේ නිශ්චලයි නිරීක්ෂකයා චලිත වන අවස්ථාව. ඉතින් ඕවගේ අවස්ථාවක මෙයාගේ වදින සංඛ්‍යාතය තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් තරංග පරාවර්තනයේ දී පත්තන තරංගයේ සහ පරාවර්තනය වෙන තරංග සං්‍යාත සමානයි. ඉතින් මෙන මේ ලක්ෂයේදී ම මේ සටහන් කන මේ ලක්‍ෂයේදී මේ රුදිරසයිලයේ වදින තරංගය තමයි පරාවර්තනය වෙලා අපහු ඉති මේ ලක්ෂේදී මේ වදින රුදිර තරන්ගේ සංඛ්‍යාතය අපිහිතමු F1න් කියලා මේ F1න් වලින් තමයි ආපහුමයා පරවර්තනය වෙලා යන්නේ ඉතින් පුතේ මේ F1න් කියන්නේ එෙනම් F දෑශ්ම තමයි එනම් පතන තරඟ මේ වේගය නිසා තමයි මේ F්නෝට් කියන එක F1න් බවට පරිවර්තනය වඋුනේ රදර ශෛලයේ තියන වේගේ නිසා. ඉතින් එහෙනම් මේ සංසිද්ධයට අන්දාලවා පිට ඩොප්ලාචරණය යොදදලා අපිට පුළුවන් මේ රුදදිර සයිලවල වේගය ගණනය කරගන්න. ඉති ඔය විදිහර තමයි බහුතරයක් ස්ථානවල වේගනිර්ණය කිරීම සඳහා අපි මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධිය භාවිතා කරනවා. ඉතින් මං මේ කිව්වේ වෛද්‍ය විද්‍යාවේදී මේ ඩොප්ලාචරණය භාවිතා කරන අවස්ථාවක් දැමං වාලට පෙන්නන්නම් මේ ඩොප්ලාචරණය වෛද්‍ය විද්‍යාවවෙදි මේ ඩොප්ලාාචරන සංසිද්ධිය භාවිතා කරලා එකක් වේගයන් නිර්ණය චරගන්නා අවස්ථාවක් තින් මේ උපකරණය මගේ මේ ට්‍රන්ස්ඩියසර් කිින මේකෙන් අපි ඔ පෙන්නන විදිහට දොනිි තරන්ගේ අ්‍යාවනවා දොනි තරංගය යම් අවයාවයක හෝ වැදී පරාවර්තනය වෙන වෙලා එන තරන්ගයේ සංක්‍යාතයි නිර්ණය කරගන්න. ඉතිං ඒ ඇසුරින් තමයි අපි පතන සහපරවර්තන තරංගවල සංක්‍යාතය ඇසුරින් ඩොප්ලාාචරණ සමීකරන ඇසුරින් අපි මේ අදාළ ස්ථානයහි වේගයන් නින්නේ කර ගන්නවා. ඔය යාලට දර්ශනය වෙන්නේ මේ ඩොප්ලාාචරණය භාවිතා කරන අවස් අකුස තුළ සිටින දරුවකුගේ හැදස් පන්දන වේගය මැනීමට අපි ඩොප්ලාාචරණය භාවිතා කරන. මඟයිතයාලට පෙන්න්නන්නම් ඉතින් දරුවනය ඔය දර්ශනය වනේ වෛද විද්‍යාත්මක කටේතුවල දි මේ ඩොච්ලාාචරණ සංසිීද්ධිය භාවිතා කරන අවස්ථ ඉති ඊළඟට අපි හනවා මේ රත්ථවාහන ගමන් කරන වේගේ මයින්න පොලිස් නිලධාරීන් මිසින් පාවිතා කරන විශේෂ උපකරණයක් තියෙන ඔයාල සමහරවිට මේක දැකලත් ඇති ඉතින් ඇත එන වාහනයක බේගය මෙයාල නිර්ණය කරලා නින්නේ කරගන්න මේ උපකරණය පාවිතා කරනවා අධික වේගයෙන් ්‍රථවාහන ගමන් කරනවද කියන එක නිර්ණය කරගන්න මේ උපකරණය පාවිතා කරන්න දත් භාවිතා කරන්න පුතේ ඩොප්ලාචර්න සංසිද්ධිය මෙ වගින් නිකුත් කරන තරංගය වාහනේ වැදී පරවර්තනය වෙලා එන තරංගය හි සංඛ්‍යාතය භාවිතා කර රතයේ එසේ නොමැතින නිරීක්ෂකයාගේ වේගය ගණනය කරගැනීමක් තමයි මෙතනද සිදුකරන්නේ. ඉතින් බලන්න පුතේ මම එකත් පෙන්න්නන්න අංවාලට මේ අත්දැකීම ලැබිලත් ඇති ඒත් බලන්න. මෙ තාරකාවල වේගයනින්නේ කිරීමටත් අපි මේ ඩොප්ලාචරණ සංසිේද්ධිය භාවිතා කරනවා. ල මෙතන රථවාහන පොලිස් නිලධාරයා විසින් මේ යන වාහනයේ දෙසට යවන තරංගයක් මගින් එහි පරවර්තන තරංගයත් භාවිතා කරල ඒ රබ්ධායට අදාළ වේගය නිර්ණය කරගන්න. එ වගේම මුහුදු මුහදේ ගමන් කරන යාත්‍ර මගින් එහි පවතින යම් සත්වය හෝ සත් විශාල මාලු හෝ කිසියම් දෙයක් නිර්ණය කරගන ති මුු පතුලේ පවතින දේවල් පිනිර්ණය කර ගැනීම සඳහා මේ විදිහට ඩොප්ලාාචරණ සංසිීද්ධිය භාවිතා කරනවා ඒ වගේම පුතේ මේ තාරකාවල වේගය නිර්ය තාරකා කොතරම් දුරීන් පවතිනවද මේ වගේ වේගය නිර්ණය කර ගැනීමටත් අපි මේ ඩොප්ලාාචරණ සංසිද්ධිය භාවිතා කරන. ති ඔය කියන දේවල් තමයි අප බහුලව ඩොප්ලාාචරණය දිනෙදා ජීවිතයේදී භාවිතා කරන අවස්ථා පිළිබඳ තමයි අප කතා කර ඉතිං ඔයාලට ඩොප්ලාාචරණේ ප්‍රයෝජන ලියන්න කිව්වොත් ඔය කියන අවස්ථාවන් ඔයාලට භාවිතා කරන්න පුුව.